රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මගේ ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුම පුජ්‍යලික ගැටුමක් නෙවෙයි. හොඳ සහ නරක අතර, සුබ සහ අසුබ අතර, දේශද්‍රෝහීත්වය හා දේශප්‍රේමීත්වය අතර, දූෂණයට වංචාවට එරෙහිව 2015 ජනවාරි 8 මම එදා ආණ්ඩුවෙන් එළියට බැලලා තරඟ කළා. රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව පරාදයි. තව මාස දෙකකින් මේ රටේ පවත්වන ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කරන්නේ මමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපි ගන්න පැත්තයි කියන එක මම තමුන්නාන්සලාට බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. ඊළඟ ආණ්ඩුව හදන යන්ත්‍රයි මන්ත්‍රයි දෙකම තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. අපි තීන්දු කරන්නේ දිනන්නේ කවුද කියලා. ඒ නිසා අපි මේ ආණ්ඩුවක් හදනකොට ඊළඟ ආණ්ඩුවත් පැහැදිලි ලෙසම මේ රටේ ජීවත් වෙන පොදු මහජනතාවට කුමන භාෂාවද කුමන ආගමේද ඒ හැම කෙනෙකුටම සමානාත්මතා සමාජයක ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න ඕනේ. ඒක අපේ ප්‍රතිපත්තියක්. එහෙමනම් ඊළඟ ජනාධිපති ඡන්දය සඳහා අපි රට වෙනුවෙන් දේශපාලනය කරන අයගේ පෙරමුණකුයි අපි හදන්න ඕනේ. අද සන්ධාන පෙරමුණු දේශපාලනේ නැතුව කාටවත් ආණ්ඩු හදන්න බෑ. වාම ප්‍රගතිශීලී දේශපාලන බලවේගයේ තුලත් සන්ධාන පෙරමුණු දේශපාලන ව්‍යාපාරයකින් තමයි ආණ්ඩුවක් හදන්න පුළුවන් වෙන්නේ, ජනාධිපති ඡන්දය ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි හොරු දූෂිතයෝ වංචාකාරයෝ පාතාලයෝ අපරාධකාරයෝ මිනීමරුවෝ කුඩුකාරයෝ මොන පක්ෂයේ හිටියත් ඒගොල්ලත් එක්ක ආණ්ඩු හදලා වැඩක් නැහැ. ඔය මම කියන කරුණු සම්පූර්ණ වෙච්ච මිනිස්සුන්ගේ ආණ්ඩුවක්. එහෙම නැත්නම් ඔය එක එක කියන පක්ෂණම් වලින් ලකුණු නම් වලින් නෙවෙයි. අපි මේ දිස්ත්‍රික්කයක් ගාන ගිහිල්ලා සම්මේලන තියන්නේ වාම ප්‍රගතිශීලී දේශපාලන පෙරමුණක සන්ධානයක ජනතාවාදී ආණ්ඩුවක් මේ රටේ ඊළඟ ජනාධිපතිවරණයත් එක්ක හදන්න ඕන නිසායි. අපේ තීන්දුව කාගවත් ප්‍රතිපත්ති වලට නෙවෙයි, අපේ ප්‍රතිපත්ති වලට ගැලපෙන විදිහට අපිට වැඩ පිළිවෙල දෙන්නට ඕනේ. තමන් වෙනුවෙන් දේශපාලනය කරනකොට ඕනෙහෙකුට පයින්න පුළුවන් ඕන පැත්තකට. පණින උන් තමන් වෙනුවෙන් දේශපාලනය කරනවා. යහපත් මිනිස්සුන්ගෙන් සැදි පෙරමුණු දේශපාලන ව්‍යාපාරයකින් අපි මේ කටයුත්ත කරනවා. පැහැදිලිවම ආණ්ඩුවක් හදන්නේ අපිට ඕනේ ආණ්ඩුවක් අපි හදන්නේ කියන එක තමුන්නාන්සලට බොහොම පැහැදිලිව කියනවා. කාටවත් ඕන විදිහට නෙමෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඕන විදිහට තමයි ඊළඟ ආණ්ඩුව හැදෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයසිරි ජයසේකර මහතාද මෙහිදී අදහස් පළ කළා. තමන් විරුද්ධව තමන් ඡන්දිලිපු අපේක්ෂකයම තමන්ට විරුද්ධව පක්ෂයක් හදලා ඒ පක්ෂයෙන් උදේ ඉඳන් රෑ වෙනකල් අර පල්ලෙහැ ඉන්න පොඩි පොඩි මන්ත්‍රීවරු දාලා දවස ගානේ පුවත්පත් සාකච්ඡා දීදී ජනාධිපතිතුමාට බයිනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය කරන්න හදනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන්න හදනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අන්තිම මිනි පෙට්ටියට දැන ගන්න හදනකොට එහෙම කරපු නායකයව ගෙනල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයව ගෙනල්ලා 26 වෙනිදා අපි කවුරුත් දැන්නේ නැතුව එතුමා ගෙනල්ලා අගමැති කරුවා මෙතුමා. කෙලෙගුණයක් තියෙනවනේ මිනිස්සුන්ට. ගැසට් 6ක් ගැසට් 5ක් ගැව්වා. රනිල් වික්‍රමසිංහ මහත්තයව අයින් කරුවා. කැබිනට් මණ්ඩලය අයින් කරුවා. මහින්ද රාජපක්ෂ මහත්තයව පත් කරා. කැබිනට් මණ්ඩලය පත් කරා. පාර්ලිමේන්තුව කල් දාන්න කිව්වා කල් දැම්මා. පාර්ලිමේන්තුව විසිරෝපංකව විසිරෙව්වා. අන්තිම වැරදි කාර්ය බවට පත් උනේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා. කට්ටියට ගිහිල්ලා කිව්වේ මොකද? මේක මෛත්‍රීපාල සිසේන මහත්තය අපිව අන්දන්න කරපු වැඩක්. ඉතින් 113 හොයාගන්නවා කියලා කිව්වම ඒ 113 හොයාගන්න වැඩපිළිවෙල සකස් කරලා තිබුණාම ඒක ඒගොල්ලෝ කරගන්න ඕන වැඩක් නෑ. මෙහෙම කරලා පහුවෙනදා උදේ බලනකොට තමන් එක්ක ආපු සියලු දේශපාලන බලවේග පැත්තකට විසිකරලා රට විනාශයට යනකොට රට අනාථ වෙනකොට ඒකට විරුද්ධව ගන්න පුළුවන් එකම පියවර තමන්ට ගහන තමන්ව මරන්න හරි එන මිනිහව ගැන අගමැති කරලා රට බේරගන්න නැද්ද ජනාධිපතිතුමා? ඒක කෙරුවා. කරලා පහුවෙනදා උදේ මොකද කරේ? පහුවෙනදා උදේ විසිරවන්න කියලා අපි කට්ටිය බලන් ඉන්නකොට අපි දන්නෙත් නෑ පාර්ලිමේන්තුව විසිරවලා ඒ කට්ටිය ගිහිල්ලා පොහොට්ටුවේ සමාජිකත්වයට කනට ගැහුවාගේ වැඩක්. මේක තමයි මේ පක්ෂයට වුණේ. ශ්‍රී ලංකා කාර්යෝ විදියට අපි අවංකව වැඩ කරනකොට ඒ අයගෙන් දවස ගානේ සිද්ධ වුණේ අපිට කුඩම්මගේ සැලකිලි කෙනෙහිලිකම්. මේවා ගැන මතයක් නොදන්න මිනිස්සු තමයි ගිහිල්ලා දවස ගානේ උදේ හෙට යනවා හවස මෙහෙට. උදේට ශ්‍රී ලංකා රැට පොට්ටුවේ. එහෙම නොකර ඉන්න අපිට තමයි දැන් ගහන්නේ මේ දාසිජාසකල UN පිට. අපි UN පිට මේ කරන් යන්න උමනාවක් නැහැ අපිට. ඉතින් ඒ නිසා UN පැත්තක අපිට බද්ධ කරන්න ඕනේ නැහැ. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වල දාන්න දෙන්නත් බෑ.